නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඔබතුමා වැඩිපුරම අහන්නේ ඒගොල්ලෝ කියන දේවල් තමයි අපෙන් ඇවිල්ලා අහන්නේ. කමක් නැහැ ඒ නිදා. නෑ නෑ ඒක ඒ නිදහස ඔබතුමා. නෑ බඩ 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 නෑ ඔබතුමා ප්‍රශ්න අහුවම මට උත්තර දෙන්න ඕන. ඒක අතුරු ප්‍රශ්න දාන්න එපා. ඊට පස්සේ දාන්න හරිද? දැන් ඔබතුමා ඒගොල්ලෝ කියන ඒවා තමයි අහන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි අපි ලබා දීලා තියෙන මාධ්‍ය නිදහස. අපි ඔබතුමන්ලාව සුදු වෑන්නේකින් උස්සන්නෙත් නැහැ. මුකුත් කරන්නේ නැහැ. අපි ඒකට උත්තර දෙන්නම්. ප්‍රශ්නයක් නැහැ. මේ මොහොතේ තියෙන ජනාධිපතිවරණයක්. මේ මොහොතේ අගමැතිවරණයක් නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයක් නැහැ. ඒ නිසා ඒ කණ්ඩායමම ඔය බොරු ගොතන කණ්ඩායම මුලදී මිකෝ කෝක සජිත් හම්බෙන්නේ නැහැ නේ ගන්න බෑ අරක දෙන්නේ නැහැ මේක දෙන්නේ නැහැ කියලා. දැන් අපි සජිත් අරන් දුන්නනේ. දැන් තියෙන සජිත් මැතිතුමා දිනවන වැඩපිළිවෙල. දැන් ඒගොල්ලෝ දෙන්න බෑයි කියපු සජිත් මැතිතුමාට නාම යෝජනා අපි අරන් දුන්නා. දැන් වෙන බහූත ගහනවා. දැන් අපි ඊටා පැහැදිලිව කියනවා පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා අපි මේ මැතිවරණය ජයග්‍රහණය කරපු ගමන්. එතකොට ජනතාවට ලැබෙනවා අවස්ථාවක් අලුත් පාර්ලිමේන්තුවක් අලුත් දේශපාලන සංස්කෘතියක් අලුත් මහජන නියෝජිතය ටිකක් තෝරලා අලුත් අගමැතිවරයෙක්පත් කරන්න. අපි ඒක ඒ වෙලාවට කරගන්නම්. දැන් ඒගොල්ලන්ගේ එහෙම නෙමෙයිනේ. මල්ලි ජනාධිපති වුණොත් වැරදිලා හරි අයියා අගමැති, ලොකු අයියා ඇමති, ඊළඟ අයියත් ඇමති, ඊළඟට අයියාගේ පුතත් මේ ඇමති. හරිද? ඊළඟ ලොකු අයියාගේ පුතත් පාර්ලිමේන්තුවේ 6යි. හරිද? ඊළඟට ඊළඟ අයියාගේ ඉතුරු පුතාලා දෙන්නත් අරන් කරොත් එහෙම 8 දෙනයි. ඇමති මණ්ඩලෙ ඉන්නත් පුළුවන් 30යි. 30න් 8 දෙනෙක් එක පවුලක. ඉතින් ඔබතුමාලා ගිහිල්ලා අහන්නකෝ. ඔබතුමා ගිහිල්ලා අහන්න මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. වැරදිලා හරි ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරුවොත් මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැතිකම දෙනවා. එතකොට චමල් රාජපක්ෂ මහත්තයාට දෙන තනතුර මොකද්ද? බැසිල් රාජපක්ෂ මහත්තයාට දෙන තනතුර මොකද්ද? නාමල් රාජපක්ෂ මහත්තයාට දෙන තනතුර මොකද්ද? යෝසිත රාජපක්ෂ මහත්මයා ඉල්ලනවද? සසේන රාජපක්ෂ මහත්තයා ඉල්ලනවද? රෝහිත රාජපක්ෂ මහත්තයා ඉල්ලනවද? ඒගොල්ලෝ ඉල්ලුවොත් ඒගොල්ලෝ පාර්ලිමේන්තුව ආව දෙන තනතුර මොනවාද කියලා ඔබතුමා ගිහලා අහන්න පුළුවන් නම් අහන්න කියලා. අද ඒගොල්ලන්ගේ ප්‍රෙස් එකේ අහන්න ඔය ප්‍රශ්නේ. ඔබතුමා අහන්න මම ඔබතුමා ආවොත් ඔබතුමාට ගරු කරනවා. මොකද මමත් ඔබතුමාට කලින් මාධ්‍යවේදීක් විදියට ඔබතුමා ඔක කියලා ආවොත් මම ඔබතුමාට ගරු කරනවා. ඉස්සනම ආචාර කරනවා. ආයතනේ ලොකු දෙනේව දාන්නේ නෑ නෑ ආයතනේ ලොකු දෙනේව නෙවෙයි අපි ආන්නේ ඉතින් නිවුස් එක යනනේ හරි හරි බොහොම ස්තුතියි දැන් මම කිව්වනේ මේ ටික අහන්න කියලා අපෙන් අපේ අගමැති ගැනයි අපේ දේවල් අහනවනම් හරිද ඒ වගේම ඔබතුමා ගිහලා ওই ප්‍රශ්න අහන්න අහලා ඒ අහන එක අපිට රෙකෝඩ් කරලා අපිට දෙන්න පොඩ්ඩක් එතකොට අපි සතුටු වෙනවා මාධ්‍ය වේදීන් විදිහට ඔබතුමාලා හොඳට වැඩ කරනවා කියලා ඉවරලා හැබැයි යන්නේ නැහනේ බය වෙන්නේ දාන්නේ බයනේ බයනේ අනේ අහලා මට පොඩ්ඩක් එවන්නේ නෑ එනේ ඒ නෑ හොඳයි අපෙන් අහන වගේම ඒක තමයි අපි ලබා දුණු නිදහස එහෙම අහන්න ඔව් ගෝට් මම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් අහන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අන වැරදිලා හරිය එතුමා දින්නොත් මහින්ද මහත්තයා අගමැති කරලා මල්ලි අයි මල්ලි ජනාධිපති අයියා අගමැති චමල් රාජපක්ෂ මහත්තයාට දෙන්නේ මොකද්ද තනතුර බැසිල් මහත්තයාට දෙන තනතුර මොකද්ද නාමල් රාජපක්ෂ මහත්තයාට දෙන ඇමතිකම මොකද්ද ඊළඟට සසේන්ද්‍ර මහත්තයා පාර්ලිමේන්තුවට එනවද? යෝසිත රාජපක්ෂ රෝජ රාජපක්ෂ මහත්තුරු පාර්ලිමේන්තුවට ඉල්ලනවද කියන එක අන්න ඒ විදිහට අහන්න පොඩ්ඩක්. නෑ ඔබ එහෙම අහන්න පොඩ්ඩක්. අහනවද එහෙම? ආ අහයි මාන. Breaking.lk